ජාතික ආගමික ප්‍රබෝධයේ පුරෝගාමී සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කර්තුමා සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න පත්‍රවල අහන පොදු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ එතුමා කවර ජාතිකයෙක්ද කියන එක. එතකොට ඇමරිකානු ජාතිකයෙක් විදියට තමයි අපි පිළිතුරු දෙන්න ඕන. එතුමා උපන් වර්ෂයේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රවල එච්චර ප්‍රශ්න කිරීමකට ලක් කරේ නැති වුණත් ඔයාට සමහර ගලපා ගැනීම කරන්න සිද්ධ වෙන හින්දා මතක තියාගන්න ඒ 1822 අවුරුද්දේ ඇමරිකාවේ නිව් ජර්සි වල තමයි එතුමා උපත ලැබලා තියෙන්නේ. එතුමාගේ ලංකා ගමනයත් එක්ක ඉතාමත් ප්‍රසිද්ධ වෙච්ච තව කතාවක් තමයි වාදිසිංහ මිගෙටුවන්තේ ගුණානන්ද හිමිපාණන්ගේ පානදුරාවාදයේ වාර්තාව කියවලා ඒ ගැන පැහැදීමට ලක් වෙලා තමයි ඕල්කර්තුමන් ලංකාවට ආවේ කියන එක. ඉතින් ඕල්කර්තුමා ලංකාවට ආපු අවුරුද්දත් සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රවල අහනවා. ඒ 1880 අවුරුද්දේ ගාලු වරායෙන් තමයි එතුමා ලක්දිවට පා තැබුවේ. එහෙනම් පංචමහාවාද ගැන ඔයාගෙන් කවදා හරි අහන සාමාන්‍ය දැනීම් ප්‍රශ්නවල ඔයාට දැන් තර්ක කරන්න පුළුවන් වෙන්න ඕන 1880ට කලින් තමයි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ පානදුරාවාදයේ තිබිලා තියෙන්නේ. ගාල්ලට පැමිණියාට පස්සේ විජයානන්ද විහාරවාසී අහංගම ධම්මාරාම හිමියන් වෙතින් තමයි එතුමා පළමුවට පන්සිල් සමාදන් වෙලා බෞද්ධයෙකු බවට පත්ුනේ. ආරම්භයේදී එතුමා ක්‍රිස්තියානි භක්තිකයෙක්. මෙතුමා තමයි ලංකාවේ පළමු දහම් පාසල ආරම්භ කළේ. ලංකාවේ පළමු දහම් පාසල කුමක්ද කියන එකත් ජනප්‍රිය සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක්නේ. එහෙම ආරම්භ කරේ 1895, ඒ කියන්නේ මෙතුමා ඇවිල්ලා අවුරුදු 15කට විතර පස්සේ 1895 අගෝස්තු 3 වෙනිදා ලක්දිව ප්‍රථම දහම් පාසල විදියට ගාල්ලේ විජයානන්ද විහාරස්ථානයේදී තමයි දහම් පාසලක් ආරම්භ කරලා තියෙන්නේ. වෙසක් පොහොය ආණ්ඩුවේ නිවාඩු දිනයක් කරන්න, බෞද්ධ පෙරහැරවල් පැවැත්වීමට රජයෙන් අවසර ගන්න, බෞද්ධ විවාහ පල්ලියේ ලියාපදිංචි කිරීම අත්හිටුවා ඒ සඳහා බෞද්ධ ලේකම්වරු පත් කරන්න আদি ගොඩක් කර්ණුවලටත් එතුමා දායක වෙලා තියෙනවා. එතුමා ලංකාවේ සිටි කාලයේදී ලංකාවේ පාලනයගෙන ගියේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. එතකොට ආණ්ඩුකාරවරයා විදියට හිටපු සර් ආතර් ගෝඩන් මහතාත් එක්ක පෞද්ගලික සම්බන්ධතා මත ලන්ඩන් යටත් විජිතභාර මහලේකම්වරයා හම්බ වෙන්නත් ඕල්කර්තුමාට අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතුමා ශ්‍රී ලංකාවේ පරම විඤ්ඤාත සමාගම පිහිටවන්න මූලික වුණා 1880 අවුරුද්දෙදිම. 1880-1900 අතර කාලය තුළ බෞද්ධ පාසල් 142ක් පිහිටුවාලීමට මෙතුමා ක්‍රියා කළා. 1880 මැයි 17 වෙනි දින ඕල්කර්තුමා ලංකාවට පැමිණියේ බ්ලැවස්කි මැතිනියත් එක්ක. මෙතුමා සමග සමකාලීනව බෞද්ධ පුණ්ඩුදේ සඳහා කැපවුණු තවත් ශ්‍රී ලාංකිකයන් විදියට අපිට මිගෙටුවත්තේ ගුණානන්ද හිමියන්, හික්කඩුවේ ශ්‍රී සුමංගලනා හිමියන්, අනගාඩික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ඇතුළු පිරිස දක්වන්න පුළුවන්කම තියෙනවා. බෞද්ධ කාන්ත අධ්‍යාපනය ආරම්භ කරන්නත්, බෞද්ධ කාන්තා විදුහල් ආරම්භ කරන්නත් මූලිකත්වයේ ගත්තේ හෙන්රි ස්ටීල් ඕල්කර්තුමා. ඒ වෙනුවෙන් එතුමාට මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ සහ බ්ලැවර්ස්කි මැතිනියගේ සහයෝගය ලැබිලා තියෙනවා. බෞද්ධයාගේ ශ්‍රේෂ්ඨතම දිනය වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරගන්න ඕල්කර්තුමා සමත් වුණා 1885. බෞද්ධ කොඩිය නිර්මාණය කරන්නත් මෙතුමා ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. එතුමා විසින් ආරම්භ කළ පුවත්පත කුමක්ද කියලා අහන එකට උත්තරය දෙන්න ඕන අපි සරසවි සඳරස පුවත්පත. එතුමාගේ ගුරු හාමුදුරුව විදියට එතුමා වඩාත්ම ගෞරව කරේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ට. ඉතින් උන්වහන්සේගේ අනුමැතිය ඇතිව හෙන්රි ස්ටීල් ඕල්කර්තුමා ලියපු ප්‍රධානතම ධර්ම ග්‍රන්ථය තමයි බෞද්ධ කතෝපකථනය කියලා කියන්නේ. මෙතුමා පරලෝ සැපත් වෙන්නේ ලංකාවේදී නෙමෙයි, ඒ ඉන්දියාවේ මදුරාසියේදී 1917 වර්ෂයේදී. හෙන්රි ස්ටීල් ඕල්කර්තුමා කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරියෙක්. ඒ වගේම තමයි එතුමා ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති සමයේදී ඇමරිකානු යුද හමුදාවට බැඳිලා කර්නල් තනතුරක් දක්වා උසස් වීම ලබාගෙනත් තියෙනවා.
යුද්ධය අවසන් වුණාට පස්සේ එතුමා නීතිය හදාරලා අධිනීත්‍යවරයෙක් විදියට දිවුරුම් දීලා තියෙනවා. ඒ වගේම තමයි එතුමා පුවත්පත් කලාවේදියෙක්. 1885 දී වෙසක්පුර පසළොස්වක පුන් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන්නත් වර්තමානයේ ලෝකයේ ප්‍රසිද්ධත්වයට පත් ඇති බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා ලෙසත් ආනන්ද නාලන්ද මලිය දේව ධර්මපාල ධර්මරාජ ගාල මහින්ද විශාකා මියුසියස් වැනි බෞද්ධ ජාතික සමාරම්භකයා ලෙසත් එතුමාගේ සේවය ප්‍රශංසනීයයි. 1880 ජුනි මාස 8 වෙනි දින තමයි කොළඹ පරම විඤ්ඤාත බෞද්ධ සමිතිය පිහිටුවේ. මෙතුමාගේ උපත ඇමරිකාවේ නිව් ජර්සිවල ඔරෙන්ජ් නම් ප්‍රදේශයේ. ඒ වගේම විපත සිද්ධ වුණේ ඉන්දියාවේ මදුරාසියේ අඩියාර් ප්‍රදේශයේදී. මෙතුමා විසින් පවසන ලද ජනප්‍රිය ප්‍රකාශයක් නම් බිජුවට වපුරන ලදී ඒවා මහා වෘක්ෂයන් බවට පත් වී මනසේ පළදරයි. මගේ ආදරණීය ගුරුතුමාණෙනි, අහසේ හෝ පොළොවේ කිසිම බලවේගයකට ඒ දැන් නවතාලිය නොහැක. එම බීජ මතු මත්තෙහිද වැඩමින් මහා වෘක්ෂයන් බවට පත් වී පළදරනු ඇත යන්නයි. පරම විඤ්ඤාර්ථ බෞද්ධ සමාගමේ දායකත්වය ඇතිව කොළඹ ආනන්ද විද්‍යාලයේ 1886 නොවැම්බර් පළමුවෙනිදාත්, ගාල මහින්ද විද්‍යාලය 1892 මාර්තු මස දෙවෙනිදාත් තමයි විවෘත වීම සිද්ධ වුණේ. 1880 මැයි 17 වෙනිදා ගාලුවරයෙන් ශ්‍රී ලංකාවට පැමිණි හෙන්රි ස්ටීල් ඕකට්තුමා ඇතුළු පිරිසගේ ලංකා ගමනේ සියවස් සැමරුව වෙනුවෙන් 1980 මැයි 17 වෙනිදා මුත්‍ර නිකුතුවක් සැමරුම් වශයෙන් නිකුත් කරලා තියෙනවා.